සමන්තචක්හවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධංමං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධංමස්සවන කාලෝ අයං භදන්තා ධංමස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතං නත්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනං තං අප්පතං ච අනාගතං පච්චුප්පන්නං ච ධම්මං ච තත්ත තත්ත විපස්සති ති හිරු සදහම් රැස් හරහා සෑම දිනකම ධර්ම ශාසනාවක් ශ්‍රවණය කරනු ලබන ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත සත්පුරුෂ පින්වත් මේ වෙලාවේදී ඔබ හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ අලුත් දිනයක් ආරම්භ කරන වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සාර්ථකත්වයට පත් කරනවස් දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් යම් කොටසක් ශ්‍රවණය කරලා මේ කුඩා කාල සීමාව තමාගේ ජීවිතය සඳහා බලපාන අර්ථවත් කාල සීමාවක් බවට පත් කරගන්න. පින්වතුනි අපේ ජීවිතයට ධර්මය අවශ්‍යයි. ධර්මය තමයි අප සහ තිරිසංගත සත්වයා අතර ප්‍රධාන වෙනස බවට පත්වන්නේ. ආහාර නිද්‍රා භයමයි තුනංච සාමාන්‍ය මේතත් පසුබික් සමානක් ධර්මේ හි තේෂා මධිකෝ විශේෂෝ ධර්මේන හීනක් පසුබික් සමාන. ආහාරය නිදා ගැනීම බිය ඒවගේම කාම සේවනය කාම් බොහෝගී ජීවිත ගත කිරීම කියන මේ සියලු කරුණු වලින් අපි සමාන වෙනවා අපි තිරිසංගත සතුන් සහ මිනිසා. සාමාන්‍ය මේතත් පසුබික් සමාන. ධර්මේ හි තේෂා මධිකෝ විශේෂෝ ධර්මේන හීනක් පසුබික් සමාන. තිරිසංගත සතුන් සහ මිනිසා වෙන් කරන ප්‍රධාන ධාරාව ප්‍රධාන සාධකය ධර්මය. ධර්මය කියන්නේ පින්වතුනි හොඳ නරක තේරුම්ගෙන හොඳ නරක අනුව ජීවත් වෙන්න පුළුවන් හැකියාව. එතකොට ධර්මය තේරුම් ගැනීම කියලා කියන්නේ සරලව කිව්වොත් හොඳ නරක තේරුම් ගැනීම, කුසල් අකුසල් තේරුම් ගැනීම, පින්පව් තේරුම් ගැනීම. ඊළඟට ඒක තේරුම් අරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම කියන්නේ අකුසලයේ දුරු කිරීම, කුසලයේ වර්ධනය කිරීම, පාපයේ දුරු කිරීම, පින වර්ධනය කිරීම, නරක දුරු කිරීම සහ හොඳ වර්ධනය කිරීම. ඒ නිසා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ හැමෝගෙම අරමුණ බවට පත් වෙන්න ඕන කුසල් වර්ධනය, යහපත වර්ධනය, යහපත් දේවල් තමන්ගේ ජීවිතයට බද්ධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක තරුණ හාමුදුරුවෝ කෙනෙක් හිටිය සමිද්දි කියලා. මේ හාමුදුරුවෝ බොහොම ලස්සන ආවාසයක් හදාගෙන නතර වෙලා වැඩ සිටිමින් භාවනා කරමින් හිටියා තපෝදක කියලා පොකුණක් ළඟ. තපෝදක කියන්නේ තපෝ කියන්නේ උණුසුම, උදක කියන්නේ ජලය, උණු ජලය, උණු පොකුණක්. උණු වතුර තියෙන පොකුණක් ගාව ආවාසයක් හදාගෙන බණ භාවනාදී යෙදෙමින් වැඩ හිටි. මේ හාමුදුරුවෝ හැමදාම උදේට අර තපෝදක පොකුණෙන් උණු ජලය ස්නානය කරලා හිරු නැගී එනකන් හිරු රැස් මහ පොළොවට පතිත වන තුරු
අර තපෝදක පොකුණු ඉවුරෙහි භාවනා කිරීම පුරුද්දක් කරගෙන හිටි. ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් මධ්‍යම රාත්‍රියෙන් පසුව පැමිණ ධර්ම ශ්‍රවණය කොට නැවත යන එක දෙවි කෙනෙක් දින ගණනාවක් දැක්ක මේ තරුණ හාමුදුරුවෝ මේ පොකුණු ඉවුරේ භාවනා කරමින් ඉන්නව හැමදාම උදේට. මේ දෙවියට හිතුණ දවසක් මේ හාමුදුරුවොත් එක්ක කතා කරන්න ඕන. එහෙම හිතල පින්වතුනි මේ දෙවිය මනුෂ්‍ය වේශයක් මවාගෙන අර තරුණ සමිද්ධි හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේ සමිද්ධි හාමුදුරුවොත් එක්ක කතා කළා. ස්වාමීනි, මම දැන් දීර්ඝ කාලෙක ඉඳලා දැකලා තියෙන ඔබ වහන්සේ හැමදාම උදේට මේ පොකුණ ගාව භාවනා කර. ඔබ වහන්සේ මොනවද කරන්නේ මේ කුටියට වෙලා තනියම? ගෘහපතිය, මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තනුව ජීවත් වෙමින්, උන්වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරමින්, සසර ක්‍රියාවලියෙන් එතර වීම සඳහා භාවනාවෙහි නියුක්ත වෙමින් බොහොම හුදකලා ජීවිතයක් ගත කරමි. ස්වාමීනි, ඔබ වහන්සේ උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන පිළිපදින කෙනෙක් බව අහන්න ලැබීම මට හරිම සන්තෝෂයක්. තරුණ ඔබ වහන්සේගේ මට තියෙන ප්‍රශ්නයක් අහන්න. මොකද්ද? ඔබ වහන්සේ දන්නවද බද්ධය කරත්ත ප්‍රතිපදාව? පින්වතුනි, මේ තරුණ සමිද්ධි හාමුදුරුවෝ ඒ වචනේ අහලා තිබුණෙත් එදා තමයි ඉස්සෙල්ලම පළවෙනි වතාව. සමිද්ධි හාමුදුරුවෝ ලැජ්ජාවටත් පත් වුණා. ධර්මය පිළිපදින, ධර්මය ඉගෙන ගන්න, බණ භාවනාදීෙහි යෙදෙන කෙනෙක් කියලත් මේ ගෘහපති අහපු, නැත්තම් අර වෙස්වලාගත දෙවි කෙනා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වෙච්ච නිසා සමිද්ධි හාමුදුරුවෝ කිව්වා, අනේ ඇත්තට මම දන්නේ නැහැ බද්දේ කරත්ත ප්‍රතිපදාව, මං ওই වචනේ ඇහුවෙත් අද තමයි. හොඳයි ස්වාමීනි, එහෙනම් ඔබ වහන්සේ ඒක ඉගෙන ගන්න. ඉගෙනගෙන මටත් කියන්න, දවසක මං එනවා ඔබ වහන්සේ මුණ ගැහෙන්න නැවත ඔබ වහන්සේගෙන් මේක අහන්න. පින්වතුනි, භාවනාව නතර කරපු සමිද්ධි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා උන්වහන්සේගේ ගන්ධ කුටිය ඉදිරිපිට ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වැඩියට පස්සේදී සමිද්ධි හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මොකද්ද ප්‍රශ්නය? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස බද්දේක රත්තය, බද්දේක රත්ත ප්‍රතිපදාව කියලා කියන්නේ කුමක්? ඒ ප්‍රතිපදාව විස්තර කරපු මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර කීපයක් තියෙනවා. ඒ සූත්‍ර කිහිපයෙන් එක සූත්‍රයක තියෙන පුංචි ගාථාවක් තමයි මම ඔබට මේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා මාතෘකා පාඨ කළේ. බද්දේක රත්ත ප්‍රතිපදාව තමයි අතීතං නත්වා ගමෙය්‍ය, අතීතය නැවත කිසි දිනක අප වෙත නොවැළඹේ. අප්පටි කංකේ අනාගතං, අනාගතය තවමත් එළඹ නොමැත. යදතීතම් පහීනන්තං, ක්ෂය වූ දෙයකට අතීතයයි කියනු ලැබේ. අප්පතංච අනාගතං, නොයැලඹි දෙයකට අනාගතයයි කියනු ලැබේ. පච්චු පන්නංච ධම්මංච තත්ත තත්ත විපස්සති. මේ වෙලාවේදී එළඹිච්ච ධර්මය ඒ ඒ ආකාරයෙන් කල්පනා කොට ජීවත් වීමයි බද්දේක රත්තය. පින්වතුනි, බද්දේක රත්ත කියන එකේ තේරුම තමයි බද්ද යහපත්, ඒක එක් රත්තර රාත්‍රිය. එතකොට මේ සූත්‍රය අපිට කියලා දෙනවා යහපත් රාත්‍රියක් බවට තමන්ගේ සෑම රාත්‍රියක්ම පත් කරගන්නේ කොහොමද කියලා. පින්වතුනි, රාත්‍රිය උදා වෙන්නේ දිනයක අවසානයේ. එතකොට දිනයක අවසානයේ උදා වෙන රාත්‍රිය සොඳුරු රාත්‍රියක් බවට පත් කරගන්න පුළුවන්, යහපත් රාත්‍රියක් බවට පත් කරගන්න පුළුවන්, නිවැරදි රාත්‍රියක් බවට පත් කරගන්න පුළුවන් දවස හරියට ගත වුණොත්. ඔබේ දවස තෘප්තිමත් නම්, ඔබේ දවස සන්තෝෂමත් නම්, ඔබේ දෛනික කටයුතු රාජකාරි පිළිබඳව ඔබ තෘප්තිමත් නම්, ඔබේ රාත්‍රිය යහපත් වෙනවා, නිවැරදි වෙනවා. එතකොට ජීවිතයේ සෑම දිනයක්ම යහපත් වෙනකොට, නිවැරදි වෙනකොට, පින්වත්නි, සෑම රාත්‍රියක්ම යහපත් නිවැරදි වෙනවා. එවැනි රාත්‍රීන් එකතු වුණාම ඔබේ මුළු ජීවිතයම යහපත් සොඳුරු රාත්‍රීන් නොකුතුණු සොඳුරු ජීවිත යහපත් ජීවිත බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව, බුද්ධ දේශනාවට අනුව යහපත් නිවැරදි සොඳුරු රාත්‍රියක් සෑම බෞද්ධයෙක්ම
උරුම කරගන්නට තමන්ගේ ජීවිතයේ ඉඩ ප්‍රස්ථාව වෙන් කරගන්න ඕන. ඒක ඉතාම වැදගත් කාරණා. දැන් පින්වතුනි මේ කාරණා ටික අපි කෙටියෙන් පැහැදිලි කරගත්තොත් අතීතං නත්වා ගමෙය. අතීතය නැවත එන්නේ නැහැ. පින්වතුනි අතීතයේ හොඳ හෝ නරක සිදුවීම් තුලින් ගැලවියා නොහැකි බව අපේ බුද්ධාගමේ විග්‍රහ කරන චන්දරාග විඥානය කියලා. දැන් ගොඩක් අයට චන්දරාග විඥානය තියෙනවා. අපි ගොඩාක් දෙනෙක් ජීවත් වෙන පින්වතුනි චන්දරාග විඥානය කියන්නේ අතීතයේ උණු දේවල්. ඒ කියන්නේ හොඳ හෝ නරක අපි කැමති හෝ අකමැති ඒවයින් ගැලවෙන්න බැරිකම. දැන් ඔබටත් මේක ඇති. ඉන්දියාවේ පුංචි සිදුවීමක් වුණා. මම ඔබට චන්දරාග විඥානය පැහැදිලි කරගන්න ඒ පුංචි කතාව කියන්නේ. අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ධනවත් යුවලක් හිටියා. මේ දෙන්නට දරුවෝ හිටියේ නැහැ. විවාහ වෙලා අවුරුදු 12ක් යනකම් මේගොල්ලෝ විශාල වශයෙන් වියයදම් කළා වෛද්‍ය ප්‍රතිකාරවලට. ඉන්දියාවේ හැම තැනකටම ආගමික ස්ථානයකටම ගියා දරුවෝ ප්‍රාර්ථනා කරගෙන. විවාහ වෙලා අවුරුදු 12කට පස්සේ පුතෙක් ඉපදෙන. ඉතින් අම්මයි තාත්තයි බොහොම ආදරෙන් මේ දරුවා මේ පුතාව රැකබලා ගත්තා. පින්වතුනි මේ පුතා හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයකට ඇතුළත් කළා. විශ්වවිද්‍යාලයට ඇතුළ වෙන දවසේ තාත්තා පුතාට දුන්න තෑග්ගක් හැටියට කාර් එකක්. මෝටර් රථයක් තමයි ඒ සන්තෝෂය වෙනුවෙන් තෑගි කළේ. පින්වතුනි පළවෙනි මාස දෙක තුන ගත වෙලා ඉතාම හොඳ දරුවෙක් හැටියට ඉගෙන කියාගෙන අධ්‍යාපන කටයුතු ලබමින් ඉන්න අතරතුර එක දවසක් මේ තරුණ දරුවා තමන්ගේ විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට තමන්ගේම මෝටර් රථයේ ඇතුලේ පින්වතුනි තවත් වාහනයක ගැටිලා මෝටර් රථය ගිනි අරගෙන මෝටර් රථයේ ඇතුළෙම පිලිස්සෙලා මරණයට පත් වුණා. අම්මා තමයි ඉස්සෙල්ලම ආවේ මේ සිදුවීම උනාට පස්සේ දෙතෙන්ට. අම්මා දැක්ක මේක. වසර ගණනාවක් දරුව ප්‍රාර්ථනා කළා. දරුව ලැබුණා. තරුණ පුතා විශ්වවිද්‍යාල ඉස්සරහම මෝටර් රථයේ ඇතුලේ අනතුරෙන් පස්සේ ගිනි අරගෙන දේහය පිලිස්සෙලා සම්පූර්ණයෙන්ම අඟුරු වෙලා ගියපු තමන්ගේ දරුවගේ දේහය දැක්ක අම්මා මානසිකව කඩාගෙන වැටුණා. පින්වතුනි වසර ගණනාවක් ගිහිල්ලත් මේ අම්මට මේ තත්වයෙන් අත මිදෙන්න බැරි වුණා. මේ අම්මා දිගටම අර පුතාගේ ඡායාරූප වරින් වර බලනෝ. මේ පුතා මේ දරුවා අන්තිමට ඇඳ ඇඳුම් ළඟ තියාගෙන හිටියා. ඒ වගේම කාමරේ හැම තැනම දරුවගේ එක එක දේවල් තියාගත්තා. තමන්ගේ පුතා නිදාගත්ත කාමරේම නිදාගත්තා. මේ අම්මට අර දරු සෙනෙහස නිසා අතීතයේ ඒ කිසිදු සිදුවීමකින් ගැලවී යන්න බැරි වුණා. අතීතයේ තුලම ජීවත් වෙලා පින්වතුනි මේ අම්මා මානසික වශයෙන් ව්‍යාධියට පත් වෙලා මානසික වශයෙන් ආතතියට පත් වෙලා පින්වතුනි ඇය ස්වභාවිකවම මරණයට පත් වෙනවා කායික වශයෙන් දුර්වල වෙලා. අන්න බලන්න චන්දරාග විඥානයේ තියෙන බරපතලකම. ඔබට සමහර විට ඔබ විවාහ වෙලා නම් ඔබට සිද්ධ වෙනවා ඔබේ අතීත සමහර සිදුවීම් අමතක කරන්න. ඒක තුල ඔබ තවදුරටත් ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඔබට ලැබිලා ඉන්න සැමියා ඔබට ලැබිලා ඉන්න බිරිඳ සාපේක්ෂ කරනවා නම් තවත් අතීතයේ තමාගේ තිබුණු යම් මානව සම්බන්ධතාවයක් එක්ක ඔබට ඔබේ විවාහය හෝ ඔබට ඔබේ මානව සමාජික ජීවිතය යහපත්ව ගත කරන්න බෑ. ගොඩක් අයට පින්වතුනි කොච්චර දේවල් හම්බ වුණත් මොන දේ හම්බ වුණත් අතීත සිදුවීම් වලින් ගැලවී යා නොහැකිව මහා අසරණකමකට පත්වෙච්ච ජීවිත අපි දැකලා තියෙනවා. ධර්ම සාකච්ඡාවකට ගියත් යම් ආගමික වැඩසටහනකට ගියාමත් බොහෝ වෙලාවට මිනිස්සු අහන ප්‍රශ්නේ තමයි අතීතයේ මේ දේවල් වලින් අපිට ගැලවී යන්න බෑ. චන්ද රාග විඥාණය පින්වතුනි ඉතාම බරපතල ක්ලේශයක්. අතීතයේ ඌ සමහර දේ ගැන අපිට ඇති දැඩි ඇලීම අපව විනාශයට පත් කරන. ඒකේ හොඳ පැත්තට තියෙන්නත් පුළුවන්, හොඳ දෙයක් වෙන්නත් පුළුවන්, නරක දෙයක් වෙන්නත් පුළුවන්. අතීත සිදුවීමක් ගැන නිරන්තරයෙන්ම ඇලී සිටීම ඉතාම වරදයි. ඊළඟට අප්පතංච අනාගතං. අනාගතය කියන්නේ මොකද්ද? තාම එළඹිලා නැති දෙයක්. සමහර අය පින්වතුනි ජීවත් වෙන්නේ අතීත නෙමේ අනාගතේ. ඔබට හම්බෙන හැම දෙයක්ම ඔබ අනාගතෙත් එක්ක සාපේක්ෂ කරනවා. මේ වෙලාවේ ඔබට රැකියාවක් තියෙනවනේ. හැබැයි ඔබ මේ රැකියාව කරන්නේ මීට වැඩිය හොඳ රස්සාවක් මට
ඉස්සරහට හම්බ වේ මේ 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 විදිය රස්සාවක්. ඔබ මේ වෙලාවේදී ඔබට වාහනයක් තියෙනවා නම් සමහර විට ඔබ ඒ වාහනේ ඇතුලේ යන්නේ වෙනත් අනාගතයේ වාහනයක් ගැන සිහිනම වගෙන. ඒ නිසා අපි ගොඩක් වෙලාවට අනාගතයේ තමයි ඉන්නේ. මේන් අදහස් වෙන්නේ පින්වතුනි අනාගත සැලසුම් එපා කියන එක නෙමෙයි. අනාගතයේ තුල අපි ජීවත් වෙන්න උත්සාහ කරමු. ඒ නිසා පින්වතුනි මේ වෙලාව අපිට අහිමි වෙනවා. ගොඩක් අයට වෙන සිදුවීමක් තමයි ගොඩාක් අය ජීවත් වෙන්නේ අතීතය ගැනයි අනාගතය ගැනයි හිත හිත මේ වෙලාව අහිමි වෙනවා. ගොඩක් අයට පින්වතුනි තියෙන ප්‍රශ්නේ තමයි මේ මොහොත සතුටින් බාර ගන්න බැරි කම. ඔබට ලැබෙන ආහාරය, ඔබට ලැබෙන ඇඳුම් පැළඳුම්, ඔබට ලැබෙන බිරිඳ, ඔබේ සැමියා, ඔබේ දරුවෝ, ඔබේ නිවස, ඔබේ මෝටර රථය, ඔබේ ඉඩම, ඔබේ රැකියාව, සමහරට ඔබ ජීවත් වෙන රට. ඒ හැම දෙයක්ම අතීතය හා අනාගතය සමග සාපේක්ෂ කරන්න ගියොත්, සාපේක්ෂවාදීව බලන්න ගියොත් පින්වතුනි හැම වෙලේම අපිට වර්තමානයේ අහිමි වෙනවා. ඉතින් මේ මොහොත අපිට අහිමි වුණා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ පහුවෙන හැම වෙලාවකම අතීතයටනේ අයිති වෙන්නේ. එතකොට අතීතය සහ අනාගතය කියන දෙක ළඟා කරගත සම්පූර්ණ කරගත නොහැකි, ළඟා කරගත නොහැකි මහා බලාපොරොත්තු ගොන්නක් තියාගෙන අතීතයට යමින් අනාගතය ගැන බිය වෙමින් ජීවත් වෙනකොට අපෙන් මේ මොහොත අයිමි. එක වෙලාවක දලයි ලාමගෙන් මාධ්‍යවේදියෙක් ඇහුව ප්‍රශ්නයක්, මිනිසා පිළිබඳ ඔබ වඩාත් පුදුමයට පත්වන කාරණාව කුමක්ද? බුද්ධාගමේ ගැඹුරු දර්ශනය කැටි කරලා දලයි ලාමා මේ මාධ්‍යවේදියාට දුන්න පිළිතුරක්, මිනිසා තම සෞඛ්‍ය කැපකොට ධනෙ උපයයි. අපි සල්ලි හොයන්න ගියාම පින්වතුනි උදේ හවස කන්න බොන්න වෙලාවක්, නාන්න වෙලාවක් නැහැ. ආගම දහමක් නැහැ. අම්මා තාත්තා නැහැ. දැන් සමහරුන්ට සිංහල අලුත් අවුරුද්දටවත් අම්මා තාත්තා බලන්න යන වෙලාවක් නැහැ. පෝයකට පන්සල් යන වෙලාවක් නැහැ. සමහර විට ගෙදර මලගයක් වුණාම්, දානගයක් වුණාම හාමුදුරුවන්ට ගිහිල්ලා ආරාධනාවට යනවා. ගිහිල්ලා කියන්නේ තනේ හාමුදුරනේ මේ රස්සාවත් එක්ක අපිට වෙලාවක් නැහැ. සතං විහාය භෝක්තව්‍යං සහස්‍රං ස්නාන මේවච ලක්ෂං විහාය දාතව්‍යං කෝටිං ත්‍යක්ත්වා මුනිං භජේ. වසර 3000 ගානකට කලින් කිව්ව මේ පැරණි ශ්ලෝකයක්. ලක්ෂ සතං විහාය භෝක්තව්‍යං, වැඩ 100ක් තිබුණත් කෑම ටික නිශ්චිත වෙලාවේ කන්න ඕන. සහස්‍රං ස්නාන මේවච, වැඩ 1000ක් තිබ්බත් නිශ්චිත වෙලාවේ නාන්න ඕන. අද බහුතරයක් ලෙඩ වෙලා ඉන්නේ කෑම වෙලාවට කන්න තියෙන කුයිනු වෙලාවට නාන්න නැති එක. පින්වතුනි බොහෝ රෝග හැදිලා තියෙන්නේ අපිට ওই දෙකෙන්. ලක්ෂං විහාය දාතව්‍යං, වැඩ ලක්ෂයක් තිබුණත් තවත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න Tamanට අවස්ථාව හම්බුනොත් ඒක කරන්න ඕන. කෝටිං ත්‍යක්ත්වා මුනිං භජේ, වැඩ කෝටියක් තිබුණත් Tamanගේ ආගම දහම හා සම්බන්ධ කටයුතු මිනිසා විසින් සිද්ධ කරන්න ඕන. ඒක තමයි පින්වතුනි සාර්ථකත්වය. එකකම යෙදිලා ඉන්න එක සාර්ථකකම නෙමෙයි. ජීවිතේ අපිට විවිධාකාර දේවල් තියෙනවා. ඒ සෑම දෙයක්ම නිවැරදිව සිදු කරන්න. ඒ අනුව දලයි ලාම කියනෝ මිනිසා තම සෞඛ්‍ය කැපකොට ධනෙ උපයයි. පින්වතුනි අපි සල්ලි හොයන්න ගියාම ලෙඩ වෙනකන් සල්ලි හොයන. උදේ රෑ අවුව වැස්ස රෑ දහවල් මොකවත් නැහැනේ. පසු කාලෙක මිනිසා එසේ ඉපයූ ධනය තම සෞඛ්‍ය සඳහාම කැප කරයි. ඊළඟට අපිට වෙන්නේ ඒක. ලෙඩ වෙනකන් සල්ලි හොයලා අන්තිමට පින්වතුනි අවුරුදු 30 විතර වෙනකොට බෙහෙත් පෙති ටික සාක්කුවේ දාගෙන තමයි ඉන්නේ. අවුරුදු 30-35 පැන්න කවුද දැන් මොනවා හරි ලෙඩකට බෙහෙත් ගන්න ඕන? හවසට පුද්ගලික රෝහල්වල, දවල්ට රජයේ රෝහල්වල පෝලිම. හවසට පුද්ගලික රෝහල්වල පෝලිම. ඊළඟට පුද්ගලික බෙහෙත් ශාලාවල කොච්චර ඉන්නවද පින්වතුනි මිනිස්සු ඒ තරම් ලෙඩ. බොහෝ වෙලාවට මං අර කලින් කිව්ව කාරණා වගේම සෞඛ්‍ය කියන දේ සම්පූර්ණයෙන්ම කැප කරලා සල්ලි හොයලා ඒ සල්ලි පස්සේ සෞඛ්‍යයට කැප කරමු. අතීතයේ පිළිබඳ පශ්චාත්තාප වන ඔහු අනාගතයේ පිළිබඳ නිරන්තරයෙන් බිය වේ. එවිට ඔහුගෙන් මේ මොහොත මගහැරේ. පසුව කිසි දිනක ජීවත් නොවෙකු ලෙස මිය යයි.
පිංවතුනි අද ගොඩක් අය ජීවත් වෙනවයි කියලා කිව්වට ජීවත් වෙනවා කියලා හිතුවට බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ අතීතයේ සහ අනාගතයේ තුල. ජීවිතය තියෙන්නේ අතීතය හෝ අනාගතය තුල නෙමෙයි මේ මොහොත තුල. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන එක ගෘහපතියෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ගාවට එන්නේ මහාන වෙන්න සසර කලගිරිච්ච කට්ටිය. බිරිඳ අතහැරලා පවුල අතහැරලා සැමියා අතහැරලා මේ පස්කම් සැප ගැන තියෙන ආශාවන් අතහැරලා මේවා ඍණාත්මකව මේ ජීවිතේ අපි ධනාත්මකව දකින දේවල් ඍණාත්මකව දැකපු අය තමයි ඔබ වහන්සේ ගාවට එන්නේ. ස්වාමීනි නමුත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ වැඩ ඉන්න මේ ධම්සභා මණ්ඩපයට ආවන් මට තියෙන ප්‍රශ්නයක්. අපි කිසි දෙයක් ගැන කලකිරීමක් නැහැයි කියලා කියන අපිට වැඩිය ඉතාම ප්‍රභාස්වර සන්තෝෂමත් මූණු ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට තියෙන. ස්වාමීනි මොකද්ද රහසේ? ගෘහපතිය මගේ ශ්‍රාවකයෝ අතීතයේ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙවි ජීවත් වෙන අය නෙමෙයි. කරගන්න බැරි වෙච්ච දේවල් මගහැරි මේව ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ මගේ ශ්‍රාවකයෝ. ඒ වගේ මගේ ශ්‍රාවකයෝ අනාගතය ගැන බය වෙන්නෙත් නැහැ. අනාගතය ගැන බයක් ඇති කරගන්නේ නැහැ. පච්චුප්පන්නංච ධම්මංච අර ගාථාවේ මතක් කළා වගේ මේ වෙලාවේ හම්බෙන හැමදේම සන්තෝෂයෙන් බාර ගන්න. දැන් සමහර වෙලාවට අපේ දරුවෝ ඉන්නෝ අම්මලා තාත්තලා මොන දේවල් ගෙනල්ලා දුන්නත් පින්වතුනි මදි. සමහරට තමන්ගේ යාළුවෝ ගාව තියෙන හැමදේම තමන්ටත් ඕන. යාළුවෙක් ගත්තොත් ඇඳුමක් ඒ ඇඳුම තමන්ටත් ඕන. යාළුවෙක් සමහරට කවකටු පෙට්ටියක් ගත්තොත් ඒ කවකටු පෙට්ටිය අපිටත් ඕන. මේ විදියට අපි හැම වෙලේම පින්වතුනි අර අතෘප්තිමත් ජීවිත තමයි ගත කරන්නේ. අම්මලා තාත්තලා වුණත් දරුවොන්ව මේ මොහොතේ ලැබෙන දේ සන්තෝෂයෙන් බාරගන්න උගන්නනව අඩුයි. බහුබාණ්ඩික කරනව පුංචි කාලේ ඉඳලා. අද අම්මලා තාත්තලාට දරුවොත් එක්ක ඉන්න තියෙන වෙලාව අඩු නිසා ඒ වැරදි අඩුපාඩුකම් මගහරවගන්නේ දරුවෝ ඉල්ලන ඔක්කොම ගෙනල්ලා දීලා. දරුවන්ට ආදරේ පෙන්වන්නේ මහා ඇඳුම් ගොඩක් මහා සෙල්ලම් බඩු ගොඩක් ගෙනල්ලා දීලා. කෑම ගොඩක් ගෙනල්ලා දීලා තමයි ආදරේ පෙන්වන්නේ. මොකද අද අම්මලා තාත්තලාට දරුවොත් එක්ක ඉන්න පුළුවන් කාල සීමාව අහිමි වෙලා තියෙනවා. මං අර කිව්වා අධික සංකීර්ණ භාවය කාර්ය බහුල භාවය නිසා. එතකොට පින්වතුනි අර දරුව වෙනුවෙන් කරන්න තියෙන කැපකිරීම් මගහැරුණු දේවල් වල අඩුව වහ ගන්නව දරුවෝ ඉල්ලන ඉල්ලන දේ ගෙනල්ලා දීලා. ඒකෙන් වෙන්නේ බහුබාණ්ඩිකත්වයට හුරු වෙන. තමන්ට අවශ්‍ය දේ ලැබිච්ච දේ ලැබෙන දේ සන්තෝෂයෙන් බාර ගන්න බැරි අනාගත පරම්පරාවක් අපි බිහි කරන. පින්වතුනි ඒක තුල බිහි වෙන්නේ අතෘප්තිමත් මිනිස්සෙක්. ඒ අසීමිත ආශාවන් තෘප්තිමත් කරගැනීමේ මහා ව්‍යායාමක යෙදිලා ඉන්න බහුතරයක් වෙලා. මං අර මුලින් ගාථාවේ තිබුණු විදියට විස්තර කළා වගේ ඇලෙන්නයි ගැටෙන්නයි පටන් ගන්නෝ අතීත සිදුවීම් සහ අනාගතය පිළිබඳ. අද පින්වතුනි ගොඩාක් දෙනෙක් ඉන්නේ අනාගතය පිළිබඳ පුදුම බයෙන්. කතා කරනකොට බොහෝ දෙනෙක් කතා කරන්නේ අතීතයේ තිබුණු ප්‍රශ්න ගැනයි අනාගතය ගැන තියෙන බය සහගත දේවල් ගැන. ඔබ තව කෙනෙක් එක්ක කතා කරද්දි බලන්න මේ වෙලාව ගැන බොහොම සන්තෝෂෙන් තෘප්තියෙන් කතා කරන අය කොච්චර අඩුද? ඒ කියන්නේ පින්වතුනි බොහෝ දෙනෙකුට ජීවිතය තමන්ට හම්බ වෙච්ච මේ බොහොම ලස්සන සුන්දර වටින ජීවිතය අහිමි වෙලා තියෙන. ඒ නිසා බද්දේක රත්ය ඔබේ සෑම රාත්‍රියක්ම සොඳුරු යහපත් එක් රාත්‍රියක් බවට පත් කර ගැනීමට නම් මිදෙන්න අතීතයෙන් අතහැර දාන්න එක. තවදුරටත් චන්දරාග විඥානය තුල ඇලි ඇලි ගැටි ගැටි ඉන්න එපා. ඒක තුල වෙන්නේ පින්වතුනි ඔබ අසාර්ථක වෙනවා. ඔබ එහෙම අතීතයේ තුල දැඩිව ගැටෙන්නෙක් නම් ඔබට හොඳ දරුවෙක් ඔබට හොඳ අම්මා කෙනෙක් ඔබට හොඳ තාත්තා කෙනෙක් ඔබට හොඳ වෘත්තිකයෙක් වෙන්න අපහසුයි. ඒ නිසා අතහැර දමන්න අතීතය. ඊළඟට නොයළඹුණු පැමිණියේ නැති අනාගතය වෙනුවෙන් බිය වී සිටීම අතහැර දමන්න. බුද්ධාගම විරුද්ධ නැහැ. අනාගතය පිළිබඳ සැලසුම් කරණයට විරුද්ධ නැහැ. මේ ඒක නෙමෙයි කියන්නේ.
හැම වෙලේම සිහින ලෝකයක පින්වතුනි අපි ජීවත් වෙන්නේ. යථා ඒක කඩා බිඳ වැටුනම අපි පින්වතුනි අසරණතාවයට පත් වෙනවා. යථාර්ථය දැනගන්න ඕන අනාගතය පිළිබඳව හදන හැම සැලසුමකදී. ඒකට උදාහරණයක් හැටියට අපි වැල්ලේ හදනෝ මාලිගා. අපි කියන්නේ වැල්ලේ මාලිගා හදන්න එපා කියලා. ඔබ චාරිකාවක් ගියාම මුහුදු වෙරළේ ලස්සනට ගෙයක් හදනෝ මාලිගාවක් හදනෝ. හැබැයි පින්වතුනි ඒක ලොකු රළපහරක් ඇවිල්ලා ගසාගෙන කැඩී බිඳී ගියාට කවුරුත් අඬන්නේ නැහැ. ඇයි ඒ? ඒක හදනකොටම දන්නවා මේක තව ටික වෙලාවකින් බිඳිලා යන්න පුළුවන් කියලා. අන්න යථාර්ථය දැනගෙන තමයි නිර්මාණය සිද්ධ කළේ. ජීවිතයත් ඒ වගේ. අනාගතය පිළිබඳ සිහින අවශ්‍යයි. අනාගතය පිළිබඳ යම් යම් තීන්දු තීරණ ගන්න වෙනෝ, අනාගතය ගැන සැලසුම් හදන්න වෙනෝ. හැබැයි යථාර්ථය දැනගෙන ඕන කරා. ඒව කැඩී යන්න පුළුවන්, ඒව බිඳී යන්න පුළුවන්. ඒ නිසා නොඑළඹුණු අනාගතය මේ මොහොත හැටියට බාර ගන්න අපි හැවුරුත් උත්සාහ කරා. එතකොට පින්වතුනි අපිට ඉතිරි වෙනව එක වෙලාවක්. ඒ තමයි මේ වෙලාව. මේ වෙලාව පින්වතුනි මේ මොහොත ජීවිතේ එළඹෙන වර්තමානය තමයි වැඩිපුරම අපි අපේ ජීවිතයට අදාළ වෙන්නේ. අපේ ජීවිතයට වැදගත් වෙන්නේ. මොකද පැමිණියේ නැති අනාගතය සහ ගෙවි ගිය අතීතයට වඩා වැදගත් වෙනවා මේ මොහොත. මේ මොහොත සන්තෝෂයෙන් බාර ගන්න. මේ මොහොත නිවැරදිව බාර ගන්න. මේ මොහොත නිවැරදි කර ගන්න කෙනාට තමයි පින්වතුනි බුද්ධාගමේ නිවැරදි රසය තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. බුද්ධාගමේ නිවැරදි මාර්ගය තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. බුද්ධාගමේ නිවැරදි දර්ශනය තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ අනුශාසනාව ශ්‍රවණය කළ ඔබ චන්දරාග විඥාණයෙන් අත මිදිලා අතීත සිදුවීම් තුළ ඇලී ගැලී ජීවත් වීමෙන් අත මිදිලා, විශේෂයෙන් අපි මේ තරුණ පරම්පරාවට මේක මතක් කරන්නේ, බොහෝ දෙනෙක් අතීතයේ සමහර සිදුවීම් තුළ වෙලී ගැලී ඉන්න හරි කැමැත්තක් දක්වන දුක තුළ ජීවත් වෙන්න හදන. අද බොහෝ වෙලාවට බොහෝ දේවල් තුළින් දුක තමයි පින්වතුනි මිනිස්සුන්ට, මිනිස්සුන්ව තමන්ගේ පැත්තට නම්මා ගන්න, මිනිස්සුන්ට මිනිස්සුන්ව ආකර්ෂණය කර ගැනීම සඳහා පාවිච්චි කරන්නේ. අතීත දුකනේ ඔය හැමතැනම තියෙන්නේ. එනිසා ඒකෙන් අත මිදිලා නොඑළඹුණු අනාගතය පිළිබඳ නොගැටි එළඹුණු මේ මොහොත ඉතාම සන්තෝෂයෙන් බාරගෙන කටයුතු කරන්ට, ජීවත් වෙන්ට අද අපි ඔබට සිද්ධ කර මේ කෙටි ධර්මානුකූල මඟ පෙන්වීම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සර්වාකාරයෙන් සිද්ධ කරගන්ට යෙදුණු පුණ්‍ය ශක්තිය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබටත්, උභයාර්ථ සංසිද්ධිය කෙළවර උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.